අයිබෝන් දරුවනේ පොතේ අපි දැන් අද දවසේ 2023 ඔයාලගේ ෆ්‍රී ඔන්ලයින් ක්ලාස් එකේ පුතා වැඩ ටික අපි ආරම්භ කරමු. ඔයාලට පොතේ දීලා තියෙනවා අද 2023 ඔයාලට ලෙවල් අප් ටෙස්ට් 7 පේපර් එක. මෙන්න මේ පේපර් එක පුතා ඔයාලට දීලා තියෙනවා අද දවසේ සාකච්ඡා කරන්න අපි Telegram group එකේ මේ නිබන්ධනය නැත්නම් මේ ડોකියුමන්ට් එක අපි ඔයාලට ලබා දීම සිද්ධ කළා. පුතාලා දැන් මම හිතන්නේ මේ වෙනකොට නිබන්ධනයේ print out අරගෙන සූදානම් වෙලා ඇති. හොඳයි. පුතා අපි ඔය ටෙස්ට් 7 පේපර් එක කතා කරන්න මත්තෙන් ටෙස්ට් 6 පේපර් එකේ තව පුංචි කොටසක් ඉතුරු වෙලා තිබුණා මං හිතන මට මතකයි ගිය සතියේ අපි ඒ කොටස මේ පේපර් එකේ වැඩිට කිවරලා කතා කරමු. හරි? හොඳයි. පළවෙනි ප්‍රශ්නෙට එනවා පුතා ලෙවල් අප් ටෙස්ට් 7 පේපර් එකේ පළවෙනි ප්‍රශ්නය කියන මෙහෙම තාක්ෂණවේදී කළමනාකරණයේ අරමුණ වන්නේ මානව යහපත උදෙසා නිෂ්පාදන හා සේවාවන් බිහි කිරීමයි. පළවෙනි කොටස අහනවා තාක්ෂණවේදී කළමනාකරණයේ ක්‍රියාවලිය පියවර නැත්නම් කළමනාකරණ ක්‍රියාවලියක පියවර කැටියෙන් විස්තර කරන්න කියලා. පුතා තාක්ෂණවේදී කළමනාකරණ ක්‍රියාවලියක් අංශ පහකින් යුක්තයිනේ. මොනවද අංශ පහ? නිෂ්පාදනය තියෙනවා. එහෙම නැත්නම් අපි මෙහෙම කතා කරමුකෝ. හරි. නිර්මාණකරණය තියෙනවා. නිර්මාණකරණය, සැලසුම්කරණය, පාලනය, මෙහෙයවීම සහ සංවිධානය කියන කරුණු පහෙන් තමයි දරුවනේ තාක්ෂණවේදී කළමනාකරණ ක්‍රියාවලියක් දරුවනේ පවතින්නේ. ආයෙ වතාවක් මම කිව්වොත් දරුවනේ තාක්ෂණවේදී කළමනාකරණ ක්‍රියාවලියක් අංශ පහකින් යුක්තයි. නිර්මාණකරණයක් තියෙනවා, සැලසුම්කරණයක් තියෙනවා, පාලනයක් තියෙනවා, මෙහෙයවීමක් තියෙනවා, සංවිධානයක් තියෙනවා. ඔන්න ඔය කියන කරුණු පහෙන් තමයි දරුවනේ තාක්ෂණවේදී කළමනාකරණ ක්‍රියාවලියක් අයත්ව සලකන්නේ. එහෙදි දරුවනේ මේ එක් එක් කෙනාගෙන් කරන කාර්යයන් මොනවද කියලා කතා කරුවොත් අපි ඒ විස්තර කරන්න කලින් මම මුලින්ම තාක්ෂණයේදී කළමනාකරණ ක්‍රියාවලියේ අංශ පහ සම්බන්ධන ආකාරය පිළිබඳව අපි පොඩි පැහැදිලි කිරීමක් කරමු පුතේ මෙන්න මෙහෙම. හරි ලියනවා දරුවනේ පළවෙනි ප්‍රශ්න පළවෙනි කොටස. අපි කතා කරමු කළමනාකරණ ක්‍රියාවලියේ අංශ ටික. නිර්මාණකරණයක් තියෙනවා, සැලසුම්කරණයක් තියෙනවා, පාලනයක් තියෙනවා, මෙහෙයවීම තියෙනවා, සංවිධානය තියෙනවා. ඔන්න ඔය කරුණු අතර පුතේ මෙන්න මෙහෙම අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක් අපි දකිනවා. මේ තියෙන කළමනාකරණ ක්‍රියාවලිය පුතේ අපි දකින රටාව. දැන් මගේ පුතාලා පැහැදිලිව පළවෙනි ප්‍රශ්නේ පළවෙනි කොටසට කළමනාකරණ ක්‍රියාවලිය පැහැදිලිව පුතා නෝට් කරගෙන ටක් ගාලා ඉක්මන් කරන්න බලන්න. හරි. ඉක්මනින් නෝට් කරගන්න ටක් ගාලා බලන්න. විනාඩියෙන් දෙකකින් ඉවර කරගන්න කොටක් ගාලා.
හරි මං හිතන්නේ පුතා කරුණ ටික වල නෝට් කරගත්තනේ මේ ටික හරි දැන් මම කතා කරන්න එකින් එක කාරණාව ගැන දැන් අපෙන් අහන්නේ අන්නේ AI මේ කරුණු පහෙන් අදහස් කරන දේවල් සරලව අහනවා පුතා නිර්මාණය කර නිර්මාණකරණය කියන්නේ මොකක්ද කියලා අහනවා නිර්මාණකරණය කියන්නේ පුතා නිෂ්පාදන අරමුණු ප්‍රදර්ශනය කිරීම සඳහා සැලසුම් චිත්‍ර සකස් කිරීම තමයි නිර්මාණකරණය කියලා කියන්නේ සැලසුම් කරණය කියන්නේ පුතා අරමුණු තීරණය කිරීම හා ඒවා ඉටු කර ගැනීම සඳහා ක්‍රියාමාර්ග තීරණය කිරීම පාලනය කරනවා කියන්නේ පුතා ආයතනයක පරමාර්ථ ඉටු කර ගැනීම සඳහා ක්‍රමවේද නිසි පරිදි සකස් කිරීම සහ ඒවායේ වෙනස් වීම නිරීක්ෂණය කිරීම තමයි පාලනය කරනවා කියන්නේ මෙහෙවීමක් කරනවා කියන්නේ පුතා අරමුණු ළඟා කර ගැනීම සඳහා තාක්ෂණවේදී ක්‍රියාවලිය තුළ පුද්ගලයන් නිරත කරවීම සංවිධානය කියන්නේ සම්පත් ශිල්ප ක්‍රම තෝරා ගැනීම සහ දරුවනේ හැසිරවීම තමයි සංවිධානයක් කියලා කියන්නේ ඉතින් මෙන්න මේ කරුණු පහ අපි දරුවනේ තියරි පන්තිදී සාකච්ඡා කරලා තියෙනවා. ඒ වගේම තියරි වලට මුලින් ඉඳලා සම්බන්ධ වෙන්න බැරි වෙච්ච දරුවන් පළවෙනි පාඩම සහ දෙවෙනි පාඩම අපි දරුවනේ ලබා දීම ඔයාලට සිද්ධ කළා. හරි ඒවායේ නෝට්ස් දරුවනේ දාගෙන ඔයාලට වැඩ ටික කොට දා ගන්න හැකියාව තියෙනවා. හරි අඩුපාඩු තිබුණා නම් අපි දරුවනේ මෙන්න මෙහෙම සාකච්ඡා කරමු දැන්. නිර්මාණකරණය කියන්නේ මොකක්ද කියලා අපි කතා කරනවා මෙහෙම. ලියන පුතේ නිර්මාණකරණය කියන්නේ මොකක්ද කියලා අපි කතා කරමු. හරි නිර්මාණකරණය. ඒ කියන්නේ ඩිසයිනින් කියන අදහස. හරි නිර්මාණකරණය ලියන පුතා යටි යටට අපි සාරාංශ කරමු මෙන්න මෙහෙම නිර්මාණකරණය ලියන පුතා නිෂ්පාදන අරමුණු ප්‍රදර්ශනය කිරීම සඳහා अरे पुते निष्पादन अरमुनु प्रदर्शनी क्रीम सदा निष्पादन अरमुनु प्रदर्शनी क्रीम सदा सलसुम सलसुम चित्रहा सलसुम चित्रहा आकृति सलसुम चित्रहा आकृति गोड़े नगीम सलसुम चित्रहा आकृति गोड़े नगीम ओके तमाम निर्माण करने की अलग ही अन्य हरे इधर पास बोलते लिया ना सलसुम करने का ना कथा करूं लिया ना सलसुम करने की अलग सलसुम करने मगर सलसुम करने की अन्य की अलग कथा करूं लिया ना महिमा අරමුණු තීරණය කිරීම හා අරමුණු තීරණය කිරීම හා අරමුණු තීරණය කිරීම හා ඒවා ඉටු කර ගැනීම අරමුණු තීරණය කිරීම හා
ඒවා ඉටු කර ගැනීමේ ඒවා ඉටු කර ගැනීමේ ක්‍රියාමාර්ග ඒවා ඉටු කර ගැනීමේ ක්‍රියාමාර්ග තීරණය කිරීම ඒවා ඉටු කර ගැනීමේ ක්‍රියාමාර්ග තීරණය කිරීම ඒවා ඉටු කර ගැනීමේ ක්‍රියාමාර්ග තීරණය කිරීම ඔක තමයි සැලසුම් කරණය කියන්නේ හරි ඊළඟට පුතේ අපි එනමු කතා කරන්න පාලනය කියන්නේ මොකක්ද කියලා control මේවා හැම එකක්ම theory පන්ති දෙකේ කතා කරලා තියෙන දේවල් හරි ලියන්න පුතා පාලනය කියලා පාලනය ලියනවා ආයතනයක පරමාර්ථ ආයතනයක පරමාර්ථ ඉටු කර ගැනීම ආයතනයක පරමාර්ථ ඉටු කර ගැනීම සැලසුම් ආයතනයක පරමාර්ථ ඉටු කර ගැනීම සැලසුම් ඉටු කර ගැනීම සැලසුම් නිසි පරිදි ක්‍රියාත්මක වේද යන්න නිසි පරිදි ක්‍රියාත්මක වේද යන්න නිසි පරිදි ක්‍රියාත්මක වේද යන්න පරීක්ෂා කිරීම හා නිසි පරිදි ක්‍රියාත්මක වේද යන්න පරීක්ෂා කිරීම හා පරීක්ෂා කිරීම හා වෙනස් වීම වෙනස් වීම නිවැරදි කිරීම සඳහා වෙනස් වීම නිවැරදි කිරීම සඳහා පියවර ගැනීම වෙනස් වීම නිවැරදි කිරීම සඳහා පියවර ගැනීම ඔක තමයි පාලනය කියලා කියන්නේ හරි ඊළඟට එනවා අපි කතා කරන්න දරුවනේ මෙහෙයවීම පිළිබඳව ලියන්න පුතා ඊළඟට මෙහෙයවීම ඔපරේෂන් කියලා කියනවා මෙහෙයවීම හරි තව මේක ලියන කෙනෙක් ඉන්නවනම් ඉක්මනින් නෝට් කරගන්න මම ඊළඟ කොටසට යන්නට අවශ්‍යයි හරි ඉක්මන් කරන්න හරි ඊළඟට එනවා මම කතා කරන්න පුතා මෙහෙයවීම පිළිබඳව මෙහෙයවීම ඔපරේෂන් කියලා කියනවා මෙහෙවීම ලේන පුතා මෙහෙම මෙහෙවීම කියලා දාලා බෙන්නේ මෙහෙම ලියන්න ලේනවා අරමුණු ළඟා කර ගැනීම සඳහා 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 තාක්ෂණවේදී ක්‍රියාවලිය තුල අරමුණු ළඟා කර ගැනීම සඳහා තාක්ෂණවේදී ක්‍රියාවලිය තුල තාක්ෂණවේදී ක්‍රියාවලිය තුල පුද්ගලයන් නිරත කිරීම තාක්ෂණවේදී ක්‍රියාවලිය තුල පුද්ගලයන් නිරත කිරීම ක්‍රියාවලිය තුල පුද්ගලයන් නිරත කිරීම පුද්ගලයන් නිරත කිරීම හරි මෙහෙවීම හරි ඊළඟට අපි එනවා කතා කරන අවසාන කෙනා පුතා සංවිධානය ගැන ऑर्गेनाइजिंग ගැන අපි කතා කරනවා ऑर्गेनाइजिंग සංවිධානය සංවිධානය කරනවා කියන්නේ මොකක්ද කියලාත් අපි කතා කරමු ලියන්න පුතා මෙන්න මෙහෙම මේ වගේ මූලික අර්ථ දැක්වීම හැම එකකම අපි දීලා තියෙනවා එන්න පුතා සම්පත් සම්පත් කමා ශිල්පීය ක්‍රම සම්පත් ක්‍රමා කමා ශිල්පීය ක්‍රම තෝරා ගැනීම හා සම්පත් කමා ශිල්පීය ක්‍රම තෝරා ගැනීම හා හැසිරවීම තෝරා ගැනීම හා හැසිරවීම හරි සංවිධානයත් හරි ඊට පස්සේ අපි යනවා පළවෙනි ප්‍රශ්නේ දෙවෙනි කොටසට පුතා තාක්ෂණවේදී කළමනාකරණයේදී ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන්නට වන කරුණු මොනවාද කියලා අහනවා පුතා දැන් තාක්ෂණවේදී කළමනාකරණයේදී ප්‍රධාන වශයෙන් අවධානය යොමු කළ යුතු කරුණු අපිට හතරක් හම්බ වෙනවානේ මොනවද සංවිධානය තුළ තාක්ෂණවේදී භූමිකාව ගැන අපිට කතා කරන්නට සිද්ධ වෙනවා තාක්ෂණවේදී සම්බන්ධ අනාවැකි ගැන පැහැදිලි කරන්නට සිද්ධ වෙනවා තාක්ෂණවේදී ගමන් මඟ හඳුනා ගන්නට සිද්ධ වෙනවා ව්‍යාපෘතියේ පරිමාණය ගැන කතා කරන්න සිද්ධ වෙනවා හරි අපෙන් අහන්නේ කරුණු මොනවාදයි කෙටියෙන් පැහැදිලි කරන්න කරුණු හතරක් තියෙනවා හරි ඔබට මේක මතකයි අපි කරුණු හතර පැහැදිලි කරමු මෙන්න මෙහෙම පළවෙනි කාරණාව දෙවෙනි කැටලොට අදා පළවෙනි ප්‍රශ්නේ දෙවෙනි කොටසට අදාළව ලියනවා පළවෙනි කෙනා තමයි දරුවනේ සංවිධානය තුළ තාක්ෂණවේදී භූමිකාව සංවිධානය තුළ තාක්ෂණවේදී භූමිකාව සංවිධානය තුළ තාක්ෂණවේදී භූමිකාව
ඒකනේ පුංචි විස්තරයක් අපි මෙන්න මෙහෙම නෝට් කරනවා දරුවනේ හරි පුංචි විස්තරයක් අපි මෙන්න මෙහෙම නෝට් කරනවා මෙමගින් අදහස් කරන්නේ මෙමගින් අදහස් කරන්නේ මෙමගින් අදහස් කරන්නේ සංවිධානය තුල මෙමගින් අදහස් කරන්නේ සංවිධානය තුල සංවිධානය තුල තාක්ෂණ වේදයේ කාර්යභාරයයි 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 හරි ඊළඟට දරුවනේ තාක්ෂණ වේදයේ සම්බන්ධ අනාවැකි දෙවෙනි කාරණාව තාක්ෂණ වේදයේ සම්බන්ධ අනාවැකි ඒ කියන්නේ ඉදිරියේදී තාක්ෂණයේ වෙන්න පුළුවන් දේවල් මොනවද කියලා හිතාගෙන ඒ අනුව කටයුතු කිරීම දෙන්න අපත වෙන්නේ මෙහෙම උදාහරණයක් ලෙස උදාහරණයක් ලෙස අතීතයේදී උදාහරණයක් ලෙස අතීතයේදී උදාහරණයක් ලෙස අතීතයේදී නිෂ්පාදනය කෙරුණ උදාහරණයක් ලෙස අතීතයේදී නිෂ්පාදනය කෙරුණ ශීතකරණ සඳහා නිෂ්පාදනය කරන ශීතකරණ සඳහා නිෂ්පාදනය කරන ශීතකරණ සඳහා යදාගත් ඇතැම් යදාගත් ඇතැම් වායු වර්ග හේතුවෙන් යදාගත් ඇතැම් වායු වර්ග හේතුවෙන් යදාගත් ඇතැම් වායු වර්ග හේතුවෙන් ඕසෝන් ස්තරයට ඕසෝන් ස්තරයට ඕසෝන් ස්තරයට හානි සිදුවිය හැකි බව ඕසෝන් ස්තරයට හානි සිදුවිය හැකි බව ඕසෝන් ස්තරයට හානි සිදුවිය හැකි බව සොයා ගැනීමත් සමග ඕසෝන් ස්තරයට හානි සිදුවිය හැකි බව සොයා ගැනීමත් සමග සොයා ගැනීමත් සමග විකල්ප වායු භාවිතයෙන් විකල්ප වායු භාවිතයෙන් විකල්ප වායු භාවිතයෙන් ශීතකරණ නිෂ්පාදනය විකල්ප වායු භාවිතයෙන් ශීතකරණ නිෂ්පාදනය ආරම්භීය ශීතකරණ නිෂ්පාදනය ආරම්භීය ශීතකරණ නිෂ්පාදනය ආරම්භීය ශීතකරණ නිෂ්පාදනය ආරම්භීය හරි ශීතකරණ නිෂ්පාදනය ආරම්භීය සන්නිවේදනය සඳහා සන්නිවේදනය සඳහා අභ්‍යවකාශයේ රඳවනු ලැබූ සන්නිවේදනය සඳහා අභ්‍යවකාශයේ රඳවනු ලැබූ චන්ද්‍රිකා අභ්‍යවකාශයේ රඳවනු ලැබූ චන්ද්‍රිකා භාවිතා කළ හැකි බව චන්ද්‍රිකා භාවිතා කළ හැකි බව භාවිතා කළ හැකි බව ආතර්සි ක්ලාක් මහතා විසින් ආතර්සි ක්ලාක් මහතා විසින් ආතර්සි ක්ලාක් පලකල මහතා විසින් පලකල අනාවැකිය හේතුවෙන් අනාවැකිය හේතුවෙන් අනාවැකිය හේතුවෙන් චන්ද්‍රිකා නිෂ්පාදනය කෙරෙහි අනාවැකිය හේතුවෙන් චන්ද්‍රිකා නිෂ්පාදනය කෙරෙහි චන්ද්‍රිකා නිෂ්පාදනය කෙරෙහි අවධානය යොමු විය චන්ද්‍රිකා නිෂ්පාදනය කෙරෙහි අවධානය යොමු විය අවධානය යොමු විය අවධානය යොමු විය හරි රයිට් ඔන්න දරුවනේ අපි කාරණා දෙකක් හරේ ඊළඟට ලියනා පුතා තාක්ෂණ වේදයේ ගමන් මඟ හඳුනා ගැනීම තුන්වෙනි කාරණාව හරි මේක තව ලියන කෙනෙක් ඉන්නවනම් ඉක්මනින් නෝට් කරලා ඉවර කරගන්නකෝ පුතා මේ දේවල් මෙහෙමම මතක තියාගන්න නෝට් කටපාඩම් කරගන්න නෝට් එකේ දරුවනේ කරුණු ටික හරියටම හදාගන්න ඒ වගේම දරුවනේ තවදුරටත් පන්තියට සම්බන්ධ වුණ අලුත් දරුවෝ ඉන්නවනම් ඒ අයට පළවෙනි පාඩම මිස් වෙච්ච දරුවෝ ඉන්නවනම් දරුවනේ අනිවාර්යයෙන්ම ටෙලිග්‍රෑම් ගෲප් එකේ දාලා තියෙනවා දරුවනේ Google ෆෝම් එකක සබ්මිට් කරලා අපිට එවන්න අපි එතකොට දරුවනේ පළවෙනි පාඩමට අදාළ වීඩියෝ ටික ඔයාලට ලබා දීම සිද්ධ කරනවා රූප සටහන් ටිකත් එක්කම හරි ඊළඟට තුන්වෙනි කාරණාවට එනවා පුතේ තුන්වෙනි කාරණාව තමයි ලියනවා පුතේ නිෂ්පාදන නැත්නම් සෝරි තාක්ෂණ වේදයේ ගමන් මඟ හඳුනා ගැනීම රසල දානවා ක්ලික් කරලා එනවා තාක්ෂණ වේදයේ ගමන් මඟ හඳුනා ගැනීම කියලා තාක්ෂණ වේදයේ ගමන් මඟ හඳුනා ගැනීම
තාක්ෂණවේදී ගමන් මඟ හඳුනා ගැනීම. තාක්ෂණවේදී ගමන් මඟ හඳුනා ගැනීම. තාක්ෂණවේදී ගමන් මඟ හඳුනා ගැනීම. වැඩිපුර මොකද තියෙන්නේ ඉස්සර? තාක්ෂණවේදී ගමන් මඟ හඳුනා ගැනීම. හරි. කොහොමද තාක්ෂණවේදී ගමන් මාර්ගය හඳුනා ගන්න කියන කාරණාව අපි මෙන්න මෙහෙම විස්තර කරනවා. ලියනවා මෙහෙම. ලියනවා किसीम निष्पादनयक हो किसीम निष्पादनयक हो सेवावक किसीम निष्पादनयक हो सेवावक किसीम निष्पादनयक हो सेवावक किसीम निष्पादनयक हो सेवावक वेडी दियुनु किरीमेदी अलुतिन विविध आवश्यकता मतुवे अलुतिन विविध आवश्यकता मतुवे अलुतिन विविध आवश्यकता मतुवे एहिदी मतुवन गटलु संदहा एहिदी मतुवन गटलु संदहा एहिदी मतुवन गटलु संदहा पवत्ना ताक्षणिये वैडी दिवनु क्रीम हो पवत्ना ताक्षणे वैडी दिवनु क्रीम हो वैडी दिवनु क्रीम हो नवताक्षण्यान आदेशकर गनिमिन नवताक्षण्यान आदेशकर गनिमिन नवताक्षण्यान आदेशकर गनिमिन विशुद्धम लबादियेतु वे विशुद्धम लबादियेतु वे हरे लेंगुन अपि कथा कला करुण तुना एकाक तमाय ताक्षणवेदी भूमिका कथाकला ताक्षणवेदी संबंध अनावैकी गण कथाकला ताक्षणवेदी गमन मगनीम गण कथाकला अवसान कथाकरण व्यापृति परिमाणे गण अवसान कथाकरण व्यापृति परिमाणे गण हरे व्यापृति परिमाणे गण साकाच्चा करदपि बेन्निमेम पहदिरि क्रियमक करणवा लेनपुता व्यापृति परिमाणे किला दार लेना बेन्निमेम लेनवा ताक्षणवेदी व्यापृतियक ताक्षणवेदी व्यापृतियक ताक्षणवेदी व्यापृतियक परिमाणय ताक्षणवेदी व्यापृतियक परिमाणय परिमाणय एसदहा भाविता करेन एसदहा भाविता करेन एसदहा भाविता करेन यंत्र सूत्र एसंधा भाविता करने यंत्र सूत्र कमा ताक्षण यहाँ दनुम ताक्षण यहाँ दनुम कमा शिल्पीन शिल्पीन कमा प्राग्दानिय वैनि संपत मत तीरणिय वे वैनि संपत मत तीरणिय वे वैनि संपत मत तीरणिय वे वैनि संपत मत तीरणीय वे वैनि संपत मत तीरणीय वे हरे बधाई ඊළඟට කියනවා බදා තුන්වෙනි කොටස මෙහෙම කියනවා දේශීය කර්මාන්ත සංවර්ධනයේදී සංවර්ධන මට්ටම හඳුනා ගැනීම ඉතා වැදගත් වෙනවලු මේ සඳහා අතීතයේ සිට වර්තමාන තත්ත්වයන් උදාහරණ සහිතව පැහැදිලි කරන්න පුතා දේශීය කර්මාන්ත සංවර්ධනය ගැන කතා කරද්දී විවිධ අංශවලින් අපිට මේ පිළිබඳව පැහැදිලි කරන්න පුළුවන් දැන් වානේ කර්මාන්තය ගැන අපි සැලකුවොත් වානේ බහන්න නිෂ්පාදන කර්මාන්තය ගැන සැලකුවොත් පුතා දැන් අතීතයේ කම්මලේ දරුවනේ ලිපට වායුව පිමින්න පාවිච්චි කරමු මයින්හම කියන උපකරණය වෙනුවට වර්තමානයේ පාවිච්චි කරන පුතා විදුලි පුඹුව නැත්තම් ඉලෙක්ට්‍රික් බ්ලෝවර් එක කියන උපාංගය පාවිච්චි කරනවා ඒ වගේම පුතේ අතීතයේදී විදේශවලින් ආනයනය කරපු වානේ දඬු වෙනුවට වර්තමානයේ දරුවනේ ප්‍රතිචක්‍රීකරණය කරපු වානේ දඬු නිෂ්පාදනය කිරීම කරනවා එවගේම ගොඩනැගිලි කර්මාන්තයේ ගත්තට පස්සේ පුතේ ගොඩනැගිලි කර්මාන්තයේදී අපි භාවිතා කරනවා දරුවනේ විවිධ වූ දරුවනේ තාක්ෂණික උපක්‍රම විශේෂයෙන්ම අපි දැන් ගත්තට පස්සේ දරුවනේ වර්තමානයේ ගොඩනැගිලි ක්ෂේත්‍රයේදී අපි ගන්නවා දරුවනේ මැටි ගඩොල් වෙනුවට වර්තමානයේ සිමෙන්ති බ්ලොක් ගල් භාවිතා කරනවා මැටි බදාම වෙනුවට වර්තමානයේ සිමෙන්ති වැලි බදාම පාවිච්චි කරනවා අතීතයේ ගොඩනැගිලි වල මහල් වෙන කරන දැම්මේ පුතා දැවලෑලි අපි වට සොල් දොරයක් කියලා කියනවා
සොල්දරය වෙනුවට වර්තමානයේ දරුවනේ කොන්ග්‍රීට් ස්ලැබ් එක දානවා. අතීතයේ වහල සඳහා භාවිතා කරපු දරුවනේ ඔය පොල් අතු ඉලුක් වගේ දේවල් වෙනුවට වර්තමානයේ උළු ඇස්බස්ටර් ෂීට් වගේ දේවල් භාවිතා කරනවා. ඒ වගේම අතීතයේ ගෙවල් වල බිමට ගෑවේ ගොම මැටි. හැබැයි අද වෙනකොට සිමෙන්ති දානවා නැත්නම් ටයිල් අල්ලනවා. නැත්නම් දැව ඇතිරීම සිද්ධ කරනවා. පැහැදිලිද? මේ වගේ විවිධ භාවිතයන් තියෙනවා. ඒ වගේම මේ කෘෂිකර්මාන්ත ශාස්ත්‍රයේදී දරුවනේ විශේෂම වගා බිම් වල තියෙන වගා ලිං වලින් ජලය එළියට ගන්න අතීතයේ පාවිච්චි කළේ පුතේ ආණ්ඩියා ලිං ක්‍රමය. හැබැයි වර්තමානයේ වෙනකොට විදුලි ජල පම්ප ඇවිල්ලා තියෙනවා. ඒ වගේම පුතා වැඩි අස්වැන්නක් ලබා ගන්න පුළුවන් සරු බීජ ප්‍රභේද වර්තමානයේ වෙද්දී දරුවනේ නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම ගොයන් කැපීම, පෑගීම, සුලන් කිරීම වගේ කාර්යයන් සඳහා බහු කාර්ය දරුවනේ අධි තාක්ෂණික යන්ත්‍රෝපකරණ කම්බයින් හාවස්ටර් එක, ඒ කියන්නේ ඔයාලා කියන්නේ භූතයක් කියලා කියන්නේ. අන්න ඒ වගේ දරුවනේ යන්ත්‍ර වර්තමානයේ වෙද්දී නිර්මාණය වෙලා තියෙනවා. ඒ වගේම දරුවනේ ධීවර කර්මාන්තය ගැන හිතන්න. සම්ප්‍රදායික මෙවලම් වෙනුවට, ඒ කියන්නේ ඉරටු, කෙමන, අතංගුව වගේ උපකරණ වෙනුවට වර්තමානයේ වෙද්දී දරුවනේ ඇවිල්ලා තියෙනවා. බිලී කොකු, නයිලොන් දැල් වගේ දේවල් ඇවිල්ලා තියෙනවා. අතීතයේ දැව ඔරු භාවිතා කළා. වර්තමානයේ වෙද්දී ෆයිබර් ග්ලාස් වලින් හදපු ඔරු භාවිතා කරනවා. ඒ වගේම දරුවනේ වර්තමානයේ වෙද්දී බහුදින යාත්‍රා නිර්මාණය වෙලා තියෙනවා. ඒ වගේම මාළු ඉන්න ඉසව් හඳුනා ගන්න දරුවනේ වර්තමානයේ වෙද්දී GPS තාක්ෂණය වගේ ක්‍රම භාවිතා කිරීම කරනවා. ඔන්න ඔය සියල්ලක්ම තාක්ෂණය භාවිතා කරලා තියෙන්නේ ඔය වගේ දරුවනේ කර්මාන්ත නගා සිටවීම සඳහා. අපෙන් අහන්න යන්නේ යයි. අපි කතා කරමු මෙන්න මෙහෙම. හරි. ලියනා පුතා තුන්වෙනි ප්‍රශ්නේ මෙන්න මෙහෙම. අපි අංශ වෙන වෙනම අරන් කතා කරමු මෙන්න මෙහෙම. පළවෙනි අංශය තමයි වානේ නිෂ්පාදන කර්මාන්ත. වානේ නිෂ්පාදන කර්මාන්තය අරගෙන එයා තුල තාක්ෂණයේ භාවිතයන් ටික මෙන්න මෙහෙම විස්තර කරමු පුතා. එයා තුල තාක්ෂණයේ භාවිතයන් ටික විස්තර කරමු. ලියන්න පුතා මෙන්න මෙහෙම. පළවෙනි භාවිතය ලියන්න. පළවෙනි භාවිතය ලියන්න පුතා. කම්මල් වල භාවිතා කරන කම්මල් වල භාවිතා නැත්නම් කරමින් පවතින කම්මල් වල භාවිතා කරමින් පවතින මයින්හමට කම්මල් වල භාවිතා කරමින් පවතින මයින්හමට ආදේශකයක් ලෙස මයින්හමට ආදේශකයක් ලෙස වර්තමානයේ විදුලියෙන් ක්‍රියා කරන වර්තමානයේ විදුලියෙන් ක්‍රියා කරන පුම්බුව යොදා ගැනීම විදුලියෙන් ක්‍රියා කරන පුම්බුව කියන්නේ ඉලෙක්ට්‍රික් බ්ලෝවර් එකක් පුම්බුව යොදා ගැනීම තව කෙනෙක් ලියනවා බොහෝ ලෝහ භාණ්ඩ නිෂ්පාදනය සඳහා විදේශවලින් ආනයනය කරනු ලබන දඬු වෙනුවට වර්තමානයේ ප්‍රතිචක්‍රීකරණය කළ වානේ යොදා ගනි. ඔන්න වානේ බහන නිෂ්පාදන කර්මාන්තය තුල තාක්ෂණ වේද යොදා ගැනීම තමයි අපි පුතේ විස්තර කළේ. ඊට පස්සේ අපි යනවා කතා කරන්න. ඔතනින් එහාට තවත් කර්මාන්තයක් ගැන අපි කතා කරමු. තව මේ පිළිබඳව නෝට් කරන්න ඉන්නවද පුතේ? ඉක්මන් කරලා ලියා ගන්න. ඉක්මන් කරන්න. ඉවරයි. ලියන එක කවුරුත් නැහනේ. නැහැ. හරි. හරි. ඉන්නවනම් ඉක්මනින් ලියා ගන්න. දැන් පොතේ අපි දැන් බලාගෙන ඉන්නවා ඉක්මනින් ඔයාලගේ ඕලෙවල් ප්‍රතිඵලයි කියලා. එක කාරණාවක්. අනිත් එක අපි බලාගෙන ඉන්නවා පොතේ ඉක්මනින් ඔයාලගේ
පන්ති සාමාන්‍ය විදිහට පටන් ගන්න පුළුවන් වෙයි කියලා. නමුත් මේ යන තත්ත්වය තුළ නම් අපිට පන්ති පටන් ගන්න දවසක් ගැන කිසිදු සේයාවක් අපිට පේන්නේ නැහැ. කොහොමත් පුතේ මේ අවුරුද්දම අපිට ඔන්ලයින් කරන්න වෙයි. හරි? එතකොට මේ අවුරුද්දම ඔන්ලයින් කරනවා කියනකොට පුතේ දෙසැම්බර් වෙනකන් අපිට ඔන්ලයින් කරන්න උනොත් එහෙම. ඔයාලගේ දැන් ඕ ලෙවල් ප්‍රතිඵල එනවා කියන කාරණාවත් අද හිට වෙන්නේ නැහැ කියන එක දන්නවනේ. මොකද අගෝස්තු මාසේ තමයි ඔයාලගේ පුතේ ප්‍රැක්ටිකල් වලට ඔයාලව දරුවනේ ගෙන්වීමට තීරණය කරලා තිබුණේ ඉස්කෝල වලට පුහුණු කරන්න. නමුත් ප්‍රශ්නයක් ආවා නැවතත් දරුවනේ මේ කොවිඩ් වසංගත තත්ත්වයත් එක්ක වලට ඔයාලව පාසල් වලට ගෙන්වීම සහ ඔයාලගේ ප්‍රායෝගික පරීක්ෂණ වලට දරුවනේ දින තීන්දුව තීරණ කල් දාන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා ඔයාලගේ ප්‍රැක්ටිකල් තාම තවත් කල් යනවා. එතකොට පුතා ඔයාලගේ ප්‍රැක්ටිකල් කවදා හරි තියලා ප්‍රතිඵල එන්න ගත්තොත් එහෙම තවත් ප්‍රතිඵල එන්න කල් යනවා. ඒ නිසා කොහොමත් අපිට පන්ති පටන් ගන්නදී දෙසැම්බර් විතර වෙයි බොහෝ විට කියලා තමයි අදහසක් එන්නේ. හැබැයි එච්චර කාලයක් ගියාට ගැටලුවක් ඇති කරගන්න එපා. පන්තිවල වැඩ ටික හරියට අපි සිද්ධ කරනවා. ඔයාලා හරියට අපිත් එක්ක සෙට් වෙලා වැඩ ටික කරගන්න. පන්තිවල වැඩ ටික දරුවනේ හරියට සෙට් වෙලා වැඩ ටික කරගන්න හැමෝම සූදානම් වෙන්න. හරි? කට් කරගන්නේ නැද ඒකත් අමතක කරන්නට එපා. මොකද අපි දෙසැම්බර් වල වෙනකන් අපිට දරුවනේ ආයතන වලට ඔයාලව ගෙන්නන්න බැරි වුණොත් අපිට ඊළඟ අවුරුද්දේ මුලින්දලා නම් ගෙන්නන්න පුළුවන් වෙයි. එතකොට අපිට දරුවනේ එහෙම වෙලා ඔයාලව ගෙන්වනකොට එහෙම ගෙන්වනකොට තව මාසෙකින් දෙකකින් 2024 ළමයිගේ පන්තිත් අපිට පටන් ගන්න පුළුවන් වෙනවා. 23 ඔයාලගේ පන්ති පටන් අරන් මාසෙකින් දෙකකින් 24 ළමයිගේ පන්තිත් අපිට අලුතෙන් පටන් ගන්න වේවි. ඒ නිසා ඔන්නෝම තත්ත්වයක් රටේ තියෙන්නේ. ඔබ ඒ නිසා ඒ පිළිබඳව හොඳ දැනුවත් වීමක් සහිතව දරුවනේ කටයුතු ටික කරගන්න. සිලබස් නම් හරියට කවර් කරගන්න හැමෝටම කලින්. එතකොට ලේසි විභාගයට කලින් සිලබස් කවර් කරගෙන තිබ්බහම ඔයාලට. හරි. දෛවානේ බහණ්ඩ කර්මාන්තයේ අහවරයි අපි යන පුතා සාකච්ඡා කරන්න තවත් කර්මාන්තයක් විදියට ඒ තමයි ගොඩනැගිලි දික්‍රීමේ කර්මාන්තය. පුතා ගොඩනැගිලි දික්‍රීමේ කර්මාන්තය තුල අපි දකින්න දේවල් තාක්ෂණීයේ භාවිතයන් ටික අපි මෙන්න මෙහෙම නෝට් කරමු. ලියන්න මෙන්න මෙහෙම ගොඩනැගිලි දික්‍රීමේ කර්මාන්තය. ලියන්න පුතා මෙහෙම. වර්තමානයේ ස්ලෝ යන්න වෙයි. වර්තමානයේ මැටි ගඩොල් වෙනුවට එහෙම නැත්නම් මැටි ගඩොල් වලට වර්තමානයේ මැටි ගඩොල් වලට ආදේශකයක් ලෙස මැටි ගඩොල් වලට ආදේශකයක් ලෙස මැටි ගඩොල් වලට ආදේශකයක් ලෙස සිමින්තිගල් භාවිතා කරයි. ආදේශකයක් ලෙස සිමින්තිගල් භාවිතා කරයි. ආදේශකයක් ලෙස සිමින්තිගල් භාවිතා කරයි. සිමින්තිගල් භාවිතා කරයි. තවත් එක්කෙනෙක් ලියන්න. බදාම සඳහා අතීතයේ බදාම සඳහා අතීතයේ බහුලව බදාම සඳහා අතීතයේ බහුලව බහුලව හුණු බදාම යොදා ගත්තද බහුලව හුණු බදාම යොදා ගත්තද හුණු බදාම යොදා ගත්තද සවි ශක්තිය හා පහසුව සඳහා සවි ශක්තිය හා පහසුව සඳහා සවි ශක්තිය හා පහසුව සඳහා වර්තමානයේ වර්තමානයේ සිමින්ති බදාම භාවිතා කරයි. වර්තමානයේ සිමින්ති බදාම භාවිතා කරයි. සිමින්ති බදාම භාවිතා කරයි. ඊළඟට ඊළඟට ලියනවා අතීතයේ තව එක්කෙනෙක් ලියනවා අතීතයේ මහල් වෙන් කිරීම සඳහා අතීතයේ මහල් වෙන් කිරීම සඳහා අතීතයේ මහල් වෙන් කිරීම සඳහා ලෑලි යොදා ගැනීම අතීතයේ මහල් වෙන් කිරීම සඳහා ලෑලි යොදා ගැනීම සිදු කෙරුණ අතර ලෑලි යොදා ගැනීම සිදු කෙරුණ අතර සිදු කෙරුණ අතර වර්තමානයේ වර්තමානයේ කොන්ක්‍රීට් භාවිතා කරයි. වර්තමානයේ කොන්ක්‍රීට් භාවිතා කරයි. වර්තමානයේ කොන්ක්‍රීට් භාවිතා කරයි. තවත් තාක්ෂණික යෙදීමක් ලියන්න පුතා බෙන්නේ මෙහෙම. ගෙබිම සඳහා ගෙබිම සඳහා අතීතයේ ගෙබිම සඳහා අතීතයේ
ගොමමැටි භාවිතා කළද ගිබීම සඳහා අතීතයේ ගොමමැටි භාවිතා කළද ගොමමැටි භාවිතා කළද පසුකාලීනව සිමෙන්ති කොළපු භාවිතයේ ආරම්භුනි පසුකාලීනව සිමෙන්ති කොළපු භාවිතයේ ආරම්භුනි හරි ඔන්න ගොඩනැගිලි ඉදිකිරීමේ කර්මාන්තය තුල නව තාක්ෂණික යෙදීම් ගැන පුත අපිව සාකච්ඡා කළේ හරි ඊට පස්සේ හොඳයි ඊට පස්සේ පුත අපි යනවා සාකච්ඡා කරන්නට ඊට පස්සේ නම පුත අපි සාකච්ඡා කරන්න තවත් එක කර්මාන්තයක් ගැන හරි අපි මේ පිළිබඳව සාකච්ඡා කරමු මේ ටික ඉක්මනින් ඉවර කරගත්තට පස්සේ හරි මම හිතනවා වැඩ ටික අහවරයි කියලා අපිම කතා කරන්න තවත් එක්තරා කර්මාන්තයක් ගැන ඒ තමයි පුත භෝග නිෂ්පාදන කර්මාන්තය දැන් භෝග නිෂ්පාදන කර්මාන්තය කියන්නේ මේ කුෂි කර්මාන්තය ගැනයි එහිදී දරුවනේ මෙන්න මේ වගේ තාක්ෂණික යෙදීම් කීපයක් සිද්ධ වුණා තරුවනේ ලේනා මෙන්න මෙහෙම ගැඹුරු ලින් වලින් ජලය ලබා ගැනීම සඳහා ගැඹුරු ලින් වලින් ජලය ලබා ගැනීම සඳහා ගැඹුරු ලින් වලින් ජලය ලබා ගැනීම සඳහා ආඩිලින් වෙනුවට ජල පොම්ප යොදා ගැනීම ආඩිලින් වෙනුවට ජල පොම්ප යොදා ගැනීම ආඩිලින් වෙනුවට ජල පොම්ප යොදා ගැනීම ජල පොම්ප යොදා ගැනීම තව එක්කෙනෙක් ලියනවා පටක රෝපණය හා පටක රෝපණය හා ජාන තාක්ෂණය ඔස්සේ පටක රෝපණය හා ජාන තාක්ෂණය ඔස්සේ ජාන තාක්ෂණය ඔස්සේ වැඩි දියුණු කළ තන් දියුණු කළ ජාන තාක්ෂණය ඔස්සේ දියුණු කළ වැඩි අස්වැන්නක් ලබා ගත හැකි වැඩි අස්වැන්නක් ලබා ගත හැකි වැඩි අස්වැන්නක් ලබා ගත හැකි පලිබෝධවලට ඔරොත්තු දෙන වැඩි අස්වැන්නක් ලබා ගත හැකි පලිබෝධවලට ඔරොත්තු දෙන පලිබෝධවලට ඔරොත්තු දෙන නව බීජ ප්‍රභේද බිහිවීම ඔරොත්තු දෙන නව බීජ ප්‍රභේද බිහිවීම ඔරොත්තු දෙන නව බීජ ප්‍රභේද බිහිවීම තවත් එක්තරා තාක්ෂණික යෙදීමක් ලියන්න වර්තමානයේ අවසාන කාරණාව ලියන්න වර්තමානයේ ගොයම් කැපීම වර්තමානයේ ගොයම් කැපීම කමා පෑගීම කමා හුලන් කිරීම ඇසිරීම වැනි කාර්යයන් සඳහා ඇසිරීම වැනි කාර්යයන් සඳහා අදි තාක්ෂණික බහුකාර්මික යන්ත්‍ර සූත්‍ර යොදා ගැනීම අදි තාක්ෂණික බහුකාර්මික යන්ත්‍ර සූත්‍ර යොදා ගැනීම යන්ත්‍ර සූත්‍ර යොදා ගැනීම හරි අනේ භෝග නිෂ්පාදන කර්මාන්තේ හරි ඒ වගේම දරුවනේ මම තවත් පැහැදිලි කිරීමක් කරන්නම් තවත් නිෂ්පාදන ක්ෂේත්‍රයක් නැත්නම් තවත් කර්මාන්තයක් විදියට දීවර කර්මාන්තය ගැන ලියන්න පුතේ ඊළඟට දීවර කර්මාන්තය කියලා දීවර කර්මාන්තය දීවර කර්මාන්තය හරි පුතේ දීවර කර්මාන්තය ගැන කතා කරද්දි අපිට මෙන්න මෙහෙම පැහැදිලි කිරීම කීපයක් කරන්න පුළුවන් ලියන්න මෙන්න මෙහෙම ලියන්න මාළු ඇල්ලීම සඳහා පාරම්පරිකව මාළු ඇල්ලීම සඳහා පාරම්පරිකව යොදාගත් පාරම්පරිකව යොදාගත් කෙමන කමා ඉරටු
කමා අතන්ගුව වැනි කමා අතන්ගුව වැනි උපකරණ වෙනුවට අතන්ගුව වැනි උපකරණ වෙනුවට අතන්ගුව වැනි උපකරණ වෙනුවට වර්තමානයේ වර්තමානයේ බිලීපිතිහා වර්තමානයේ බිලීපිතිහා නයිලෝන් දැල් යොදා ගැනීම බිලීපිතිහා නයිලෝන් දැල් යොදා ගැනීම බිලීපිතිහා නයිලෝන් දැල් යොදා ගැනීම මොන දීවර කර්මාන්තයේ තේ යොදා ගන්න එක තාක්ෂණික උපක්‍රමයක් එහෙම නැත්නම් දරුවනේ දිනු කර ගැනීම සඳහා තාක්ෂණ යොදා ගන්න අවස්ථාවක් තවත් එක්කෙනෙක් කියන්න දැවයෙන් කළ ඔරු වෙනුවට එහෙම නැත්නම් දැවයෙන් තනු ඔරු වෙනුවට දැවයෙන් තනු ඔරු වෙනුවට දැවයෙන් තනු ඔරු වෙනුවට වර්තමානයේ 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 වීදුරු කෙඳි සහිත වර්තමානයේ වීදුරු කෙඳි සහිත ප්ලාස්ටික් වීදුරු කෙඳි සහිත ප්ලාස්ටික් ඒ කියන්නේ ෆයිබර් ග්ලාස් වීදුරු කෙඳි සහිත ප්ලාස්ටික් ඒ කියන්නේ ෆයිබර් ග්ලාස් මගින් මගින් ඔරු නිපදවීම මගින් ඔරු නිපදවීම මගින් ඔරු නිපදවීම තව එක්කෙනෙක් ලියන්න අතින් පදවන අතින් පදවන ඔරු අතින් පදවන ඔරු කමාවක් දාන්න එන්ජින් සවිකල බෝට්ටු බවට එන්ජින් සවිකල බෝට්ටු බවට පත්වි එන්ජින් සවිකල බෝට්ටු බවට පත්වි බෝට්ටු බවට පත්වි ශීතකරණ සවිකර ගැනීම මගින් ශීතකරණ සවිකර ගැනීම මගින් ශීතකරණ සවිකර ගැනීම මගින් ඒවා ඒවා බහුදින යාත්‍රා බවට ඒවා බහුදින යාත්‍රා බවට පත්වීම ඒවා බහුදින යාත්‍රා බවට පත්වීම අවසාන කෙනා ලියන්න මාළු සිටින අවසාන කෙනා ලියන්න මාළු සිටින ඉසව් හඳුනා ගැනීම සඳහා මාළු සිටින ඉසව් හඳුනා ගැනීම සඳහා මාළු සිටින ඉසව් හඳුනා ගැනීම සඳහා ගෝලීය ස්ථානගත කිරීම පද්ධතිය ගෝලීය ස්ථානගත කිරීම පද්ධතිය ග්ලෝබල් පොසිෂන් සිස්ටම් කියන එකයි අදහස GPS කියලා කෙටියෙන් කියනවා ගෝලීය ස්ථානගත කිරීම පද්ධතිය තාක්ෂණීය යොදා ගැනීම තාක්ෂණීය යොදා ගැනීම තාක්ෂණීය යොදා ගැනීම පොනකට පළවෙනි ප්‍රශ්නය දීර්ඝ විස්තර ස්ක්‍රීන් සහිතව මම පැහැදිලි කළා. දැන් හොඳ අවබෝධයක් ඔයාලට ලැබෙන්නට ඇති. හරි. දෙවෙනි ප්‍රශ්නෙට එනවා දැන්. ඉදිකිරීම ක්ෂේත්‍රයේ විවිධ ද්‍රව්‍ය උපකරණ භාවිතා කරනවා. විවිධ ගල් වර්ග වලින් සකස් කරපු බැමි එකිනෙකින් වෙනස් වන අතර ඒවා ගොඩනගද්දී භාවිතා කරන තාක්ෂණික ක්‍රම සහ ද්‍රව්‍ය අවස්ථානුකූලව වෙනස් වෙනවා. එම නිසා මේ සියල්ල අප දැනගන්නට ඕන කියලා කියනවා. එකේ පළවෙනි කොටස කියනවා ද්‍රව්‍ය සදු භෞතික ගුණ යාන්ත්‍රික ගුණ රසායනික ගුණ සඳහා උදාහරණ තුන බැගින් අහනවා පුතේ දැන් අපි දන්නවා භෞතික ගුණ යාන්ත්‍රික ගුණ රසායනික ගුණ සහ තාපීය ගුණ කියලාත් ගුණයක් තියෙනවා අපි මේ ගුණ හතර සඳහාම උදාහරණ දෙමු දැනගන්නත් එක්කම මොකද අපි මේ වෙනකොට මූලික ගොඩනැගිලි තාක්ෂණ වේදේ වැඩ ටික අපි ආරම්භ කරලා තියෙන්නේ ඒ නිසා පුතාලට අවබෝධයක් ලබා ගන්න පුළුවන් මේ ද්‍රව්‍ය සතු ඉදිකිරින් ද්‍රව්‍ය සතු ගුණ පිළිබඳව. හරි. අපි කතා කරන මෙන්න මෙහෙම. අපි ගුණ කීපයක් ලියමු මෙන්න මෙහෙම. දෙවෙනි ප්‍රශ්නේ පළවෙනි කොටසට එනවා. භෞතික ගුණ ඉදිකිරීම් ක්ෂේත්‍රයක පවතින භෞතික ගුණ මොනවද කියලා ඇහුවොත් පුතා අපිට ලියන්න පුළුවන් මෙන්න මෙහෙම භෞතික ගුණ කීපයක්. ලියමු මෙන්න මෙහෙම යටි යටට. භෞතික ගුණ කියලා දාලා ලියන්න. ඝනත්වය ඝනත්වය උපයෝජ්‍යතාව උපයෝජ්‍යතාවය උපයෝජ්‍යතාවය පිරිවැය පිරිවැය වෙනුම වෙනුම ඒ වගේම කල් පැවැත්ම ඒ වගේම කල් පැවැත්ම ඝනත්වය උපයෝජ්‍යතාවය පිරිවැය වෙනුම සහ කල් පැවැත්ම කල් පැවැත්ම කල් පැවැත්ම
හරි. ඔන්න ඔය ටිකයි අපි මෙහිදී කරුණු විදියට පැහැදිලි කිරීම කරන්නේ. හරි. ඊළඟට පුතා හරි බහුතක ගුණ හරි. අඩපාඩු තියෙන කට්ට ඉක්මනින් සකස් කර ගැනීම කරන්න. ඉක්මනින් සකස් කර ගන්න. හරි. ඊළඟට එනවා පුතා කතා කරන්න බහුතක ගුණ හරි. ඊළඟට එනවා කතා කරන්න යාන්ත්‍රික ගුණ. මොනවද යාන්ත්‍රික ගුණ කියන්නේ කියලා ලියමු මෙන්න මෙහෙම. යාන්ත්‍රික ගුණ කීපයකුත් ලියනවා. ඔබ දන්නවා මේවා. ලියන්න. සම්පීඩ ශක්තිය එවැගේම ලියනවා ආතන්‍ය ශක්තිය එවැගේම ලියනවා ප්‍රත්‍යස්තතාවය 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 එවැගේම තන්‍යතාව තන්‍යතාව එවැගේම දැඩි බව එවැගේම සුවිකාරයතාව සුවිකාරයතාව යාන්ත්‍රික ගුණ හරේ අඩපාඩු තියෙන සකස් කර ගැනීම කරන්න ඊළඟට පොතේ එනවා අපි කතා කරන්න තාපීය ගුණ අහලා නැහැ අපි ඒකත් ලියමු තාපීය ගුණ ලියන පොත මෙන්න මෙහෙම කීපයක් ජලන උෂ්ණත්වය අපි මේවා කතා කරලා තියෙනවා ජලන උෂ්ණත්වය ඒ වගේම තාපාංකය තාපාංකය ඒ වගේම ප්‍රසාරණතාව ප්‍රසාරණතාව ඒ වගේම ද්‍රවාංකය ඒ වගේම ද්‍රවාංකය තාපීය ගුණ හරි තාපීය ගුණ හරි ඊළඟට එනවා පුතේ අපි කතා කරන්න ඊළඟට එනවා දරුවනේ අපි කතා කරන්න රසායනික ගුණ කීපයකට අපි කතා කරමු ලියනවා ඊළඟට අපි පුතා රසායනික ගුණ ගැන කතා කරද්ද කීපයක් අපි මෙන්න මෙම විස්තර කරනවා විකාදනය එහෙමත් විකාදන ප්‍රතිරෝධය විකාදන ප්‍රතිරෝධය pH අගය ජලාකර්ෂණය ඒ වගේම ආශක්ති බලය ආශක්ති බලය හරි හොඳයි ඒක දෙවෙනි කොටසට එනවා දියගසු හුණු ගොඩනැගිලි හුණු ගඩොල් බ්ලොග් ගල් GI නල සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශයේ විසින් නිකුත් කරලා තියෙන ප්‍රමිති අංක මොනවද කියලා අහනවා හරි පුතා දැන් අපිට ඔය කියන දේවල් වලට අමතරව දරුවනේ GI නල ඒ වගේම PVC ඒ වගේම දරුවනේ ගොඩනැගිලි හුණු එතනින් දීලා තියෙනවා දියගසු හුණු කියන්නේ දීකසු හුණු ගොඩනැගිලි හුණු ගඩොල් ඔතන ගොඩනැගිලි හුණු ගඩොල් කියලා හදාගන්න දියගසු හුණු හරි ඊළඟට ගොඩනැගිලි හුණු ගඩොල් කමාව අයින් කරගන්න ගොඩනැගිලි හුණු ගඩොල් කියලා තියෙන්නේ ගොඩනැගිලි හුණු ගඩොල් කියන්නේ මැටි ගඩොල් වලට තමයි හරි රයිට් එයාලගේ ගුණ මෙන්න මෙහෙම අපි විස්තර කරනවා pH sorry එයාලගේ P මේවලද SLS අංක ටිකයි මේ අහන්නේ ඔබ දන්නවා මෙන්න මේවා අපි දැනගන්නත් එක්ක වැඩිදුර තොරතුරු කීපෙකුත් එක්කම නෝට් කරමු සිමෙන්ති වර්ග ගැන අහන්නේ නැහැ අපි නමුත් සිමෙන්ති ගැනත් අපි කියමු සිමෙන්ති වර්ග වල තියෙන SLS 107 515 1247 වගේ මේ 1253 දියගසු හුණු ගොඩනැගිලි හුණු ගඩොල් බ්ලොග් ගල් වානේ කම්බි GI නල PVC නල මේ සියල්ලක්ම තියෙන දරුවනේ අපි SLS අංක හෙවත් ප්‍රමිති අංක ටික පැහැදිලිව නෝට් කරගනිමු ඉක්මනින් මගේ පුතාලා නෝට් කරන්නකෝ බලන්න ඔය ප්‍රමිති අංක ටික ටට්ටක් ගාලා එක්පණී නෝට් කරන්න හැම ඔය අමතර කරුණු ටිකත් එක්කම ලියා ගන්න පාඩම් කරද්දී අපිට ඒවා වැදගත් වෙනවා හරි ඒ නිසා හැම කෙනෙක්ම පැහැදිලිව සියල්ලක්ම නෝට් කරගන්න පුළුවන් එක්පණින් ලියන්න ද්‍රව්‍ය ටිකයි එයාලගේ ප්‍රමිති ටිකයි පැහැදිලිව ලියන්න හැම කෙනෙක්ම
හරි මං හිතන්නේ වැඩි ඉවර ඇති ඉවර නේද පුතේ මේ දරුවෙක් අහනවා මේ අර යාන්ත්‍රික ගුණවලට අදාළ ස්ලයිඩ් එක තප්පර පහකට දාන්න කියලා මම චුට්ටක් හදන්න ගිහින් එන්නම් හරි යාන්ත්‍රික ගුණ රයිට් මෙන්න මෙතන ටග්ගලා ලියා ගන්නකෝ අඩුපාඩු තියෙන දරුවෙක් ඉන්නවා කියලා කිව්වා ටග්ගලා දා ගන්නකෝ दुलशान इकपनी दाग अन्ने दुलशान इकपन करने हरे ने राइट ओके हरे इटे पास से राइट हरे दम म्यावा अडू पाउडर तीन का टीकपन कर दाग හරි දරුවෙක් කියන සර් ටියුට් එක තාම ආවේ නැහැ නේ කියලා. තරින්දු පුතේ වා මට පන්ති ඉවරිච්ච ගමන් මට පොඩ්ඩක් මේ WhatsApp කරන්න වාගේ තොරතුරු ටික මට පොඩ්ඩක් WhatsApp කරන්නකෝ නමත් එක්ක ඒ ස්ලිප් එක ඒ ටික මට පොඩ්ඩක් WhatsApp කරන්න මම පොඩ්ඩක් චෙක් කරලා බලන්න මොකද වෙලා තියෙන්නේ කියලා. තරින්දු දිල්ෂාන් තමයි කියන්නේ. තරින්දු දිල්ෂාන් ඔයා පුතේ පන්ති ඉවරන පස්සේ මට WhatsApp කරන්න වාගේ ඒ ස්ක්‍රිප්ට් එකත් එක්ක ඔයාගේ නම කන්ටැක්ට් නම්බර්ස් ඒ ටික මට පොඩ්ඩක් දාන්නකො මම බලන්න මොකද වෙලා තියෙන්නේ කියලා. හරි? හොඳයි. ඊට පස්සේ කියනවා පුතා ගඩොලක වියලි බර ග්‍රෑම් 300යිලු. ගඩොලක් පැය 24ක කාලයක් ගිල්ලලා තිබ්බට පස්සේ එයාගේ බර ග්‍රෑම් 400ක් වෙනවලු. ඒ කියන්නේ වියලි බර 300යි වතුරේ පැය 24ක කාලයක් ගිල්ලලා තියෙනවා. එතකොට වතුර අවශෝෂණය කර ගන්නවනේ. ඒ කියන්නේ ජලය උරා ගන්නවනේ ගඩොලට. එතකොට බර වැඩි වෙනවා. එතකොට බර වැඩි වුණාට පස්සේ ගඩොල ග්‍රෑම් 400යි. එතකොට ඇත්තටම උරාගත්ත වතුර කොච්චරක් තියෙනවද? ග්‍රෑම් 100ක් උරාගෙන තියෙනවා. ඒකනේ වෙලා තියෙන්නේ. වේලි ගඩොල 300යි ග්‍රෑම් 100ක් වතුර උරාගත්තට පස්සේ දැන් ග්‍රෑම් 400ක් වෙලා තියෙනවා. එම ගඩොල් ජලවල ගඩොල් එම ගඩොල් වල ජල අවශෝෂණ ප්‍රතිශතය කොච්චරද කියලා අහනවා. දැන් ජල අවශෝෂණ ප්‍රතිශතය හොයන විදිහ අපි දන්නවනේ. කොහමද පුතා ජල අවශෝෂණ ප්‍රතිශතය හොයන්නේ? ඔව්. ජල අවශෝෂණ ප්‍රතිශතය හොයන්නේ පුතා මෙන්න මෙහෙමනේ. අපි දන්නවා දැන් ගඩොලක වියලි බර අපි ගත්තොත් දැන් සූත්‍ර ටිකත් එක්කම මම කියන්නම්කෝ ගඩොලක වියලි බර පුතා අපි W කියලා ගත්තොත් හරි ගඩොලක වියලි බර W කියලා ගත්තොත් පැය 24ක කාලයක් මේ ගඩොලක් ජලයේ ගිල්ලලා තිබ්බට පස්සේ බර අපි හිතුවොත් W එකයි කියලා. එතකොට පැය 24ක කාලයක් ජලයේ ගිල්ලලා තිබ්බට පස්සේ වතුර උරා ගන්නවා. උරා ගත්තට පස්සේ යාග බර වැඩි වෙනවා. ඒ වැඩි වෙච්ච බර තමයි W. ඒ කියන්නේ ඒ බර වැඩි දැන් බර W එකයි. ඊළඟට පුතේ අපිට ලියන්න පුළුවන් ජල අවශෝෂණය ඒ කියන්නේ ජලයේ අවශෝෂණයෙන් පස්සේ බර. ජලයේ අවශෝෂණයෙන් පස්සේ බර කියන්නේ දරුවනේ ඒ කියන්නේ ඇත්තටම මෙතන තුන්වෙනි පියවර වෙන්නට ඕනේ ජල අවශෝෂණයෙන් පස්සේ බර නෙමෙයි. හරි මේ තුන්වෙනි පියවර වෙන්නට ඕන පුතේ අවශෝෂණය වූ ජලයේ බර. තුන්වෙනි පියවර එන්න ඕන අවශෝෂණය වූ ජලයේ බර. W එකරිනේ W කියලා එනවා. වියලි බර W පැය 24ක කාලයක් වතුරේ ගිල්ලලා තිබ්බා. ඒතකොට බර W එකයි. ඊළඟට තුන්වෙනි පියවර මම කිව්වේ ලියන්නට ඕනේ අවශෝෂණය වූ ජලයේ බර. අවශෝෂණය වූ ජලය බර කීයද? W එකරින් W කියලා ගත්තරන් හරි. ඒ දෙන්න අඩු කරනවා. ඊළඟට ජල අවශෝෂණ ප්‍රතිශතය. ජල අවශෝෂණ ප්‍රතිශතය කියන්නේ පුතා ඔය W එකරින් W කියන එක W වලින් බෙදලා 100ට 100ෙන් වැඩි කරනවා. එතකොට එනවා අපිට ප්‍රතිශතය. හරි W එකරින් W බෙදෙනවා පුතේ W වලින් වැඩි කරනවා 100ට 100ෙන්. ඔතනින් එනවා ජල අවශෝෂණ ප්‍රතිශතය. හරි ඔන්නේ සූත්‍රය පැහැදිලිව ලියා ගන්න ඉස්සල්ලාම ලියාගෙන ඒකට අදාළව මේ ගණනය කිරීම නැත්නම් මේ පිළිතුරු ටික දාලා ඉක්මනින් තනියම බලන්න හදලා ජල අවශෝෂණ ප්‍රතිශතය 100ට කීයද කියලා මට හොයලා දෙන්න. ඔයාලා මේ තුන්වෙනි පියවර ලියනකොට ලියන්න අවශෝෂණය වූ ජලයේ බර.
තුන්වෙනි පියවර ලියන්න අවශෝෂණය වූ ජලයේ බර කියලා දාලා හදන්න බලන්න තනියම මේ ගාන හදන්න ওই ස්ටෙප් වලට වටිනාකම් ටික දාලා ඉක්මනින්ම හරි උත්තර ගත්තදා උත්තර ගත්ත දරුවෝ ඉන්නවා හරි හරි අපි බලමු දරුවනේ දැන් මෙතනදී කියන්නේ වියලි බර ග්‍රෑම් 300යිනේ
හරි එතකොට ජලය උරා ගත්තට පස්සේ බර ග්‍රෑම් 400යිනේ එහෙනම් අපි කරන්න පුතා 400ෙන් අඩු කරනවා පුතා 300 මෙතන W1 කියන්නේ 400යි W කියන දර 300යි බෙදෙනවා 300ෙන් ඊට පස්සේ සමස්ත පිළිතුර වැඩි කරනවා 100ට 100ෙන් එතන මට උත්තරයක් එනවා පුතා සුළු වුණාට පස්සේ 33.33ක් කියලා පුතා ජල අවශෝෂණ ප්‍රතිශතය 120 ඉක්මවා යන්න බෑ 18 20 අතර තියෙන්නට ඕනේ හරි එතන 120 වඩා ජල අවශෝෂණ ප්‍රතිශතය වැඩි කියලා කියන්නේ මේ ගඩොලට වතුර උරා ගන්න ප්‍රමාණය වැඩි එතකොට මේ ගඩොල වැඩියට ගැලපෙන්නේ නැහැ හරි අපේ දරුවනේ ඔන්න ප්‍රතිශතය හෙව්වා ඒ වගේම අහනවා එම ගඩොල හොඳ තත්ත්වයේ තියෙයිද කියලා ඒ නිසා ලියන්න පුතා මෙන්න මෙහෙම ලියන්න යන ජල අවශෝෂණ ප්‍රතිශතය 120 සීමාව ඉක්මවා ඇති නිසා ජල අවශෝෂණ ප්‍රතිශතය 120 සීමාව ඉක්මවා ඇති නිසා 120 සීමාව ඉක්මවා ඇති නිසා ජල අවශෝෂණ ප්‍රතිශතය 120 සීමාව ඉක්මවා ඇති නිසා 120 සීමාව ඉක්මවා ඇති නිසා 120 සීමාව ඉක්මවා ඇති නිසා මෙම ගඩොල හොඳ තත්ත්වයේ නොමැත එම ගඩොල හොඳ තත්වයේ 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 නොමැත මෙම ගඩොල හොඳ තත්වයේ නොමැත හරි ඊට පස්සේ කියනවා හතරවෙනි කොටස ගඩොලක පට්ටම් බාන්දුව මයිටර බාන්දුව පට්ටම් භාගය වටනාස් ගඩොල මෙන්න මේ දේවල් ටික ඇඳලා දාන්න ඇඳලා දෙන්න කියලා කියනවා හරි පොතා ගඩොලක් ගත්තට පස්සේ දැන් පට්ටම් බාන්දුව මයිටර බාන්දුව පට්ටම් භාගය වටනාස් ගඩොල කියන කට්ටියට අමතරව තවත් විශේෂ හැඩ ගණනාවක් තියෙනවා අපි ඒ සියල්ලක්ම පොතා දැනගන්නට වෙනවා ඒ නිසා පුතේ අපි දැනගන්නවා මෙන්න මෙහෙම ගඩොල වල තියෙන හැඩ ටික දැන් මෙහෙම තිබ්බොත් ගඩොලක් අපි එකට කියනවා කෙලිම පුතා ගඩොල කියලා මේව මතක තියෙන්නට වෙනවා හරි මේ ගඩොලෙන් පළුවක් අපි ගත්තොත් අපි එකට කියනවා ආන බාන්දුව කියලා ගඩොලක් පුතේ මේ පැත්තෙන් භාගයයි මේ පැත්තෙන් භාගයයි ත්‍රිකෝණාකාර කොටසක් අයින් කරොත් අපි එකට කියනවා මා බාන්දුව කියලා මේ පැත්තෙන් භාගයක් තියලා මේ ත්‍රිකෝණාකාර කොටස අයින් කරොත් අපි එකට කියනවා පට්ටම් බාන්දුව කියලා ඒ වගේම මේ පැත්තෙන් දරුවනේ ගඩොලෙන් තුනෙන් එකක කොටසක් අයින් කරලා ත්‍රිකෝණාකාර කොටසක් හදාගත්තොත් අපි එකට කියනවා මයිටර බාන්දුව කියලා මේක ගඩොල් භාගය මේක ගඩොල් තුන් කාල ඒ වගේම පුතා මේ පැත්තෙන් ගඩොල් භාගයයි මේ පැත්තෙන් දරුවනේ හතරෙන් එක දුරක් දරුවනේ වෙන් කරලා ගත්තොත් අපි එකට කියනවා පුතේ පට්ටම් භාගය කියලා. ඒ වගේම ගඩොලක මෙන්න මේ එජ් එක ධාරය කර්ව් කරලා අපි හදාගත්තොත් අපි එකට කියනවා පුතා වටනාස් ගඩොල කියලා. මග පුතාලා දැන් විභාගෙට මේ ගඩොල් අඳින්නේ නැහැ. දැන් ඔබ කරන්න මේ ගඩොල් වල හැඩ ටික ටග් ගාලා නෝට් කරගෙන මේ නම් ටික ටග් ගාලා දාගන්න පුතේ. මම විනාඩි 5ක 6ක කාලයක් දෙන්නම්. උපරිම විනාඩි 5ක් 6ක් වගේ අරගෙන මේක වැඩට කිවර කරගන්න. පුළුවන් අය ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න. එහෙම නැත්නම් හැමෝම අනිත් එහෙම බැරි අය මේක අඳින්න ටග් ගාලා විනාඩි 5ක කාලයක් මම දෙන්නම් විනාඩි 5න් ඇඳලා ඉවර කරගන්නකොට ටග් ගාලා හැමෝම බලන්න ඉක්මන් කරන්න
ඉක්මනින් නෝට් කරගන්න. හරි ඉක්මනින් නෝට් කරගන්න වෙලා යන නිසා ඉක්මනින් නෝට් කරලා ගන්න. හැමෝම ඉක්මන් කරන්න. හරි මං හිතන වැඩි ටික ඉවරද නේද තව අඩුපාඩු තියෙනා ඉන්නවද මේක ස්ක්‍රීන්ෂොට් එකක් ගහගත්තම ලේසි නැත්නම් අඳලා ඉවර කරගන්න හරි තව දිනා ඉන්නවද අඳිනේ කවුරුත් නැන්ද නෑනේ හරි ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න වැඩි ඉවරයි හොඳයි මං ඊට පස්සේ පොතේ තුන්වෙනි ප්‍රශ්නට එන්නේ නැහැ මං එන්නම් කෙලින්ම හතරවෙනි ප්‍රශ්නට එන්නම් තුන්වෙනි ප්‍රශ්නට මං එන්නම් ඊළඟට හතරවෙනි ප්‍රශ්න මම මුලින්ම එන්නම් හතරවෙනි ප්‍රශ්නේදී කියනවා පොතා මූලික චලිතාකාර හතරක් නම් කරන්න කියලා කියනවා මූලික චලිතාකාර හතරක් පොතේ මූලික චලිතාකාර හතරක් නම් කරන්න කියලා තියෙන තැන මම එනවා කතා කරන්න මෙන්න මෙහෙම චලිතාකාර හතරක් ඔබ දන්නවා මොනවද චලිතාකාර හතර භ්‍රමණ චලිත තියෙනවා ඒ වගේම දරුවනේ රේඛීය චලිත තියෙනවා අනුවැඩුම් චලිත තියෙනවා දෝලන චලිත තියෙනවා හරි අපි නම් මුලින්ම දරුවනේ කතා කරන්න රේඛීය චලිතය මොකද්ද රේඛීය චලිතයක් කියන්නේ කියලාත් මම පැහැදිලි කිරීමක් කරනවා මෙන්න මෙහෙම ලියන පුතා රේඛීය චලිතය ලියන්න ලියන්න එක් දිශාවකට සරල රේඛීයව එක් දිශාවකට සරල රේඛීයව එක් දිශාවකට සරල රේඛීයව සිදුවන චලිතයයි එක් දිශාවකට සරල රේඛීයව එක් දිශාවකට සරල රේඛීයව සිදුවන චලිතයයි සරල රේඛීයව සිදුවන චලිතයයි ඒ කියන්නේ පුතා මෙන්න මේ ආකාරයට සිද්ධ වෙන චලිතයක් මෝටර් බයික් එකක ධාවනය සරල රේඛීය චලිතයක් කියලා අපි දකිනවා මෙන්න මේ ඊතලයේ දාගන්න එතකොට අදහසක් එනවා ඊළඟට පුතා භ්‍රමණ චලිත දෙවෙනි එකන ලියන්නේ භ්‍රමණ චලිතය භ්‍රමණ චලිතය කියන්නේ පුතා එක සෙන්ටර් එකක් තියන වටේට කරකැවීම ඒ නිසා ලියන්න පුතා ලක්ෂයක් වටා චක්‍රීයව ලක්ෂයක් වටා චක්‍රීයව නොකඩවා ඇතිවන චලිතයයි 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 නොකඩවා ඇතිවන චලිතයයි හරි ඒ කියන්නේ පුතා මෙන්න මේ වගේ සිද්ධ වෙන චලිතයක් හරි එතකොට අපිට දරුවනේ මෙන්න මෙහෙම ළමෙක් බෝලයක් ලණුවක ගැට ගාලා වටේට කරකවනවා ගත්තාම භ්‍රමණ චලිතයක් කියලා අපිට හිතන්න පුළුවන් ටයර් එකක චලිතය ගත්තත් දරුවනේ භ්‍රමණ චලිතයක් මෙන්න මේ රූපේ මෙන්න මෙයා ඇඳගන්න මේ ඊතල වලින් දාලා තියෙන මෙන්න මේ වෘත්තාකාර පතේ ඇඳගන්න එතකොට අදහසක් එනවා භ්‍රමණ චලිතයට හරි ඉවරයි හරි රේඛීය චලිතය හරි භ්‍රමණ චලිතය හරි ඊට පස්සේ මම එන්නම් කතා කරන්න පුතා තවත් චලිතයක් ගැන ඒ තමයි දරුවනේ ලියනවා අනුවැටුම් චලිතය අනුවැටුම් චලිතය අනුවැටුම් චලිතය
අනුවැටුම් චලිතය. අනුවැටුම් චලිතය කියන්නේ මොකක්ද කියලා කියන්න පුතා මෙන්න මෙහෙම. නිශ්චිත ලක්ෂ දෙකක්. නිශ්චිත ලක්ෂ දෙකක් අතර නිශ්චිත ලක්ෂ දෙකක් අතර නොකඩවා නිශ්චිත ලක්ෂ දෙකක් අතර නොකඩවා නොකඩවා දෙදිශාවකට සිදුවන චලිතයයි නිශ්චිත ලක්ෂ දෙකක් අතර නොකඩවා දෙදිශාවකට සිදුවන චලිතයයි නොකඩවා දෙදිශාවකට සිදුවන චලිතයයි මෙන්න මේ ඊ හිස් දාපු මෙන්න මේ රේඛා වැඳ ගන්න දෙපැත්තට සිදුවන චලිතයක් මේ කියතක සිද්ධ වෙන්නේ අනුවැඩුම් චලිතයක් අදහසෙයි හොඳයි ඊළඟට දරුවනේ අවසාන චලිතය දා ගන්නවා දෝලන චලිතය කියලා දෝලන චලිතය දෝලන චලිතය කියන්නේ මොකක්ද කියලා ලියන්න පුතා මෙන්න මෙහෙම පහලින් ලියන්න ලක්ෂයක් ලක්ෂයක් කේන්ද්‍ර කරමින් ලක්ෂයක් කේන්ද්‍ර කරමින් දෙපසට සිදුවන පැද්දීමයි ලක්ෂයක් කේන්ද්‍ර කරමින් දෙපසට සිදුවන පැද්දීමයි ලක්ෂයක් කේන්ද්‍ර කරමින් දෙපසට සිදුවන පැද්දීමයි මෙන්න මේ සටහන දා ගන්න ඒ කියන්නේ පුතා මේ ඔරලෝසුවක බට්ටාගේ චලිතය ගත්තාම දෝලන චලිතයක් හරි මෙන්න මේ සටහන දා ගන්න එතකොට අදහසක් වලට ගන්න පුළුවන් හරි right ඊළඟට පුතේ හතරවෙනි sorry හතරවෙනි ප්‍රශ්නයේ දෙවෙනි කොටස කියනවා හතරවෙනි ප්‍රශ්නේ දෙවෙනි කොටස කියනවා කාර්යයක් ඉටු කරගනිද්දී උත්පාදනය වන ජවය ඔස්සේ වෙනත් උපකරණයක් ක්‍රියාත්මක කරවා ගන්න ජවය සම්ප්‍රේෂණය කරන සිද්ධ වෙනවා මෙසේ ජවය සම්ප්‍රේෂණය කිරීම කරන්නට ඕන අවස්ථා කීපයක් දක්වන්න කියලා කියනවා පුතේ වේගය වෙනස් කර ගන්න ඕන වුනහම ඒ වගේම ව්‍යාවර්තය වෙනස් කර ගන්නට ඕන වුනහම දිශාව වෙනස් කර ගන්නට ඕන වුනහම ඒ වගේම දරුවනේ යම් කිසි දුරකට නැත්නම් යම් දුරකට ජවය සම්ප්‍රේෂණය කරන්න ඕන වුනහම දරුවනේ අපි ජව සම්ප්‍රේෂණය කිරීම සිද්ධ කරනවා ඒ කියන්නේ තැනක ඉඳලා තවත් තැනකට ජවය ලබා දෙන්න ඕන වුනහම අපි ජවය සම්ප්‍රේෂණය කිරීම කරනවා ඒ නිසා ජවය සම්ප්‍රේෂණය කිරීම කළ යුතු අවස්ථා කීපයක් අහන්නේ ලියන පුතා මෙන්න මෙහෙම අවස්ථා කීපයක් අපි කතා කරනවා හරි ජවය සම්ප්‍රේෂණය කිරීම කරන්නට ඕනේ අවස්ථා කීපයක් පුතා අපි පැහැදිලි කරමු හරි ඒක මම මෙන්න මෙහෙම කියනවා ලියන්න මෙන්න මෙහෙම අවස්ථා කීපයක් ලියමු අපි ලියනවා දුරස්ව පිහිටි ස්ථානයකට ජවය සැපීම දුරස්ව තියෙන තැනකට ජවය සපයන්න ජවය සම්ප්‍රේෂණය කළ යුතුයි හරි ඒකයි අදහස තව කෙනෙක් ලියනවා චලන වේගය අඩු කර ගැනීම හෝ වැඩි කර ගැනීම ඔන්න ඔය වගේ වෙලාවකත් අපිට දරුවනේ ජවය සම්ප්‍රේෂණය කරන්නට සිද්ධ වෙනවා හරි වේගය අඩු කර ගැනීම හෝ වැඩි කර ගැනීම ඊළඟට ව්‍යාවර්තය වෙනස් කර ගැනීම එතකොටත් අපිට ජවය සම්ප්‍රේෂණය කරන්න සිද්ධ වෙනවා ඊළඟට දරුවනේ චලිත දිශාව වෙනස් කර ගන්න ඕන නම් අපිට ජවය සම්ප්‍රේෂණය කරන්නට සිද්ධ වෙනවා හොඳයි තුන්වෙනි කොටස එළවන රෝදයේ දැති 24ක්ද එළවෙන රෝදයේ දැති 8ක්ද තියෙන පද්ධතියක ප්‍රවේග අනුපාතය අහනවා ප්‍රවේග අනුපාතය කියන්නේ මොකද්ද පුතේ අපි දන්නවා දැන් එළවෙන රෝදයේ ගියර ගණනින් බෙදපුවම අපිට ලැබෙන්නේ මොකක්ද ප්‍රවේග අනුපාතයයි එතන එළවෙන රෝදයේ දැති 8යි එළවන කෙනාගේ දැති 24යි 8 24න් බෙදුනහම එනවා ප්‍රවේග අනුපාතය අමත ගණන් මෙන්න මේ සූත්‍ර ටිකක් බලමු අපි මොකද්ද සූත්‍රය පුතේ අපිට කියන්න පුළුවන් ප්‍රවේග අනුපාතය කියන්නේ අපි දන්නවා එළවෙන රෝදයේ දැති ගණන එළවන ගියර රෝදයේ දැති ගණනින් බෙදෙනවා අමත කරන් මේ සූත්‍රය ලියාගෙන වටිනාකම් ටික ආදේශ කළ උත්තර ටික ගන්න බලන්න ටක් ගාලා හරි අමත කරන් සූත්‍රය ලියාගෙන ඉක්මනින් දරුවනේ ප්‍රවේග අනුපාතය හොයන්න ටක් ගාලා ඉක්මන් කරන්න බලන්න
ප්‍රවේග අනුපාත වලට ලැබෙන පුතා මෙන්න මෙහෙම එළ වෙන ගියර රෝදේ දැති තියෙනවා පුතේ කීයක්ද 8ක් තියෙනවා එළ වෙන ගියර රෝදේ දැති තියෙනවා 24ක් 8 24ෙන් බෙදුනහම එනවා 1 යට 3ක් කියලා 1ට 3යි අනුපාතය අනුපාතය පුතේ 1ට 3ක් කියලායි අපි ගන්නෙ හරි මෙයාගේ ආවන ඔබ නිවැරදි බලන්න මෙයාගේ යන ආපු අය කවුද ඉන්නේ 1ට 3ක් ආවේ කාටද 1ට 3ක් ආවේ නැද්ද කාටවත් හරි ආ විශ්වට අවිල්ල තියෙනවා අනිත් අයට අවිල්ල නැද්ද ආ චාමර ලක්ෂාන්ටත් අවිල්ල තියෙනවා එන්න ආ රයිට් ආ හරි ආපු දරුවෝ ඉන්නවා කීප දෙනෙක් හරි අඩපාඩු තියෙනවා නම් හදා ගන්න හරි ඊට පස්සේ පොඩි අපි යනවා හතරවෙනි කොටස ගැන කතා කරන්න යාගේ ජව සම්ප්‍රේෂණ ක්‍රමවල විවිධාකාරයට ජවය හානි වෙනවා කියලා කියනවා විවිධාකාරයට පොතේ ජවය හානි වෙනවා හොඳයි ඒ ජවය හානි වෙන්න පුළුවන් අවස්ථා මොනවද කියලා අහනවා ඝර්ෂණය නිසා ජවය හානි වෙනවා ඈඳුම් හානිය නිසා ජවය හානි වෙනවා අපද්‍රව්‍ය නිසා ජවය හානි වෙනවා නේද කීපයක් ජව හානි වෙන්න ක්‍රම කීපයක් තියෙනවා ජවය හානි වෙන ක්‍රම කීපයක් අහන්නේ ලියන්න පුතා මෙන්න මෙහෙම ඝර්ෂණය ජවය හානි වෙන ක්‍රම ඝර්ෂණය ලිස්සායාම ලිස්සායාම ඈඳුම් හානිය ඈඳුම් හානිය ඒ වගේම අපද්‍රව්‍යය අපද්‍රව්‍යය ඔන්නේ වගේ ක්‍රම නිසා ජව හානි වීම අපි දරුවනේ නිරන්තරයෙන් දකිනවා හරි පුතා මේ හතරවෙනි ප්‍රශ්නේ පස්වෙනි කොටස එක එකකින් කපලා අයින් කරන්න මේ පස්වෙනි ප්‍රශ්න හතරවෙනි ප්‍රශ්නේ පස්වෙනි කොටස ලෝහ එකලස් කිරීමේදී භාවිතා කරන විවිධ ශිල්ප ක්‍රම ඒක දන්නේ නැති කොටසක් ඒක ඔයාලට උගන්වලා නැති කොටසක් පස්වෙනි කොටස අයින් කරන්න හතරවෙනි ප්‍රශ්නේ කොටස් හතරයි අපි සලකන්නේ පුතා දැන් හතරවෙනි ප්‍රශ්නේ සාකච්ඡා කරලා පස්සේ තුන්වෙනි ප්‍රශ්නේ කතා කරන්න අපිට පුතා වෙලාව මදි වීමක් සිද්ධ වෙනවා එනිසා පුතා මම පස්වෙනි කොටසට පස්වෙනි ප්‍රශ්න සරි තුන්වෙනි ප්‍රශ්නය මම දරුවනේ සාකච්ඡා කරන්නම් ඊළඟ දවසේදී හරි අදට මම මෙතනින් පුතා වැඩ ටික අහවර කරන්නම් ඒ නිසා හොඳයි එතකොට පුතා අදට අපි 2023 වැඩ ටික අපි මෙතනින් අවසන් කරනවා ක්ලාසස් කට් කරගන්න නැතුව තියරි වලට සම්බන්ධ වෙන්න දරුවනේ අපි මේ එන සතියේ ඒ කියන්නේ දරුවනේ ඉදිරි සතිය තුළ දරුවනේ වලග වැඩ ටික තවත් විස්තර ඇතුව දරුවනේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන අදට දරුවනේ මෙතනින් වැඩ ටික අපි අහවර කරනවා හරි රයිට් එහෙනම් පුතේ අදට අපි මෙතනින් වැඩ ටික ඉවර කරමු සුපුරුදු විදියට ලබන සතියේ නැවතත් අපි පන්තියේ සම්බන්ධ වෙමු ඔයාලට ගැටලු තියෙනවා නම් මොනවාරි ප්‍රශ්න තියෙනවා නම් WhatsApp කරන්න මොකද කෝල් ගත්තට සමහරවිට මම ආන්සර් කරන්න නැති වෙයි නමුත් WhatsApp කරන්න පිළිතුරු ඔයාලට ඒ ගැටලු දුන්නට පස්සේ ගැටලුවට අදාළ පිළිතුරු මම මට පුළුවන් අවස්ථාවල මම ඔයාලට සැපීම කරන්න හරි හොඳයි එහෙනම් පොත අදට මෙතනින් වැඩ ටික ඉවරයි රයිට් එහෙනම් ඊළඟ දවසේ සුපුරුදු විදියට අපහු ආයේ සම්බන්ධ වෙමු හරි ආයිබෝන් පුතේ